රුව සරණයි පින්ව ඔ බැහැමගනාාටම සැදහවත්න්නේ භවයෙන් එතරට ගිය ඔබ සියලු තැන් හීම සිතින් ඇලුුණු සිතින් ගැටුණු ඒ සිත් නිරන්තරයෙන්ම තවත් බැඳීම් වලින් තොර පුද්ගලයකු බවට පත් බෙරවා ඒඋදෙසා ඔබට මග කියයා දෙන තතාාග තිෂ්ට්‍රී සද්ධරමය මෙලෝ පරලොව සුගතිය වෙනුවෙන් ඒ මග නිර්මාණය කර දෙන්නට මේ පෑට නීමිතව මෙේදේශනාපාදවන්න පූජනය කෝරලෑගම සාන්න තිස්ස පින්වත්ස්වාමින් වහන්සේට අභි ගෞරවයෙන් නමස්කාරපෝරකව ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ සාධෝ සාධෝ සාධෝ. අද මෙදේශනාවේ දායකත්වය ධර්මෙන් කටයුතු කරනවා පිටකෝට්ටේ පදිංචි ස්වර්ණාද ආබරු මහත්ම ඇතුළු ඒදෝ දරුවන් පිරිස. සමන්තචක් වාලිසු අත්‍රාගච්චන්තු දීවත සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුු සගග මොක්කදන් දම්මස් සවන කාලු ayaය බදන්ත දම්මස්හවනෙකාලු ayaං බදන්ත දම්මස්හවනෙකාලු ayaං බදන්ත නමෝතස්ස බගවෙතු අරහතු ස්බ දම්මි සු අපටි හතඥාන චාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරය දස්සෙ ස් සතුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්ම සාමිස තාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ් සත්තු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ্බුණු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සබ් ධම්මිසු අපටි හතඥාන චාරස්ස ද බලදස சතුවේ සරජවිසාදස ස සතමස ධම්මසරස ධම්මරජස දම්මසාමස තගස සabbaුණ සම සම්බුද්දස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් පිළිබඳව අසීමමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛරයානිික වූ ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන්න අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් ඒතුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසෙන්ඩත් ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක අමාමහන් නිවලින් සැනසෙන්ඩත් මේ පුන්න ධර්මයන් හේතුවේවා කියන බලාපොරොත්තු ඇතුව උතුම් බලාපොරොත්තු උතුම් පාර්ථනා ධර්මදානානි සන්සේෙන් එලෙසින්ම මුදුම් පත්වේවා කලබි ප්‍රාර්ථනා කරමු පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල උතුම් වූ ධම්ම පදපාලියයේ සඳහන් වෙන වටිනා ගාතාරතනයක් දෙකක් මේ ගාථරතනයන් අපේ භාගිතුන් වහසේ දේශනා කොට වදාලි රජගහනුවර වැඩඉන්න කාලේ භාගිතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ කුන්්ඩල කේසි කියන භික්‍ෂුණිය නිසා අපි කාරණාව ටිකක් සාකච්ඡා කරමු ගිතු වහසේ දේශනා කරපු ගාථ රතනයක් දෙක තමා යෝජයේ ගාථ සතන්භාසයේ අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙියෝ යං සුත්වා උපසම්මති මේක තමයි පලවෙනි ගාතාව මෙ පළවෙනි ගාථාව තේරුම තමයි යමෙක් අර්ථ රහිත පදයෙන් යුක්ත ගාතා සියයක් කියන නමුත් අර්ථ රහිත වූ ඒ ගාතා සියයට වඩා යමක් අසා සංසිදේද එවන් වූ එක ගාතා පදය වටින බව අර්ථ රහිත ගාතා සියයකට වඩා යමෙක් සංසිඳීමට භාජනය කරන එක පදය ඉතාම වටිනවා කියලා දේශනා කලා. දෙවැනි ගාථරත්නේ තමයි යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ගිනේ. ඒකං්ච ජෙය මත්තානං සවේ සංගාම යුත්තම මේ ගාථරතනය තේරුම තමයි යමෙක් දහසින් ගිනු මිනිසුන් දහසක්. යුද්ධ භූමියකදී දිනන්නේ වේද එත්. ඔහු හැබැ දිනුමක් නං නොලබයි යුද්ධභූමේ කොයි තරං සතුරං පරාජය කරලා දිනුවත් එක හැබැ දිනුමක් නෙවෙයි කෙල සඳහන් කළා ඒ කාන්තේම්ම යුද දිනුවෙක් බවට පත්වෙනවනං තමා සතු කෙලෙස් සතුරා පරාජය කළේ කෙනෙක් පමණයි මේක තමයි දෙවනි ගාතාරත්න මෙවන් ගාතාරථනයක් දේශනා කළි කවුරුන් නිසාද කියලපි සිහිපත් කළා අපි ඒ කාරණාවත් ටිකක් සාකච්ඡා කරමු. රජගහනුවර සිටු පවුලක තරුණ දූකු මාරිකාවක් හිටියා. ලාබාල වයසිදල හැදිල වැඩිලා තරුණ වයිසට එනෙකොට ඇය බොහෝම ලස්සන රූපයක් තිබුණ කෙනෙ. ඉතින් තරුණවයිසි ඇය ආරක්‍ෂා කරගත යුතු නිසා මව්පියෝ තමන්ගේ මාලිගාවි උඩු මහන්තලාවි සත්්‍යනි මහලි වගේ බොහෝම ඉහළ ඇයට වෙනමම සියලු පහසුකං සහිත තැනක් වෙන්කරල සියලු කටයුතු කරදීම සඳහා දාසියක්ද වෙන්කරලදීල ඇය උඩු මහලි තියලා තිබ්බා එතුොට පල්ලහැ මාලිගාවට යනේනාය ළඟපාත පාර් යනේනාය මේ නිවස දිහා බලනයට හදිසීවත් ඇය දැකගණ්ඩ අවස්ථාවක් ලැබෙන්නේ ඇයටත් එහෙමයි දකින්න අවස්ථාවක් නෑ තේ තුලින් ඇගේ රැකවරණේ තමයි මේ හදන්නේ ඉතින් ඇයත් බොහොම සතුටින් සියලු සම්පත් තියෙන නිසා කාලේගත කර වයසවරුදු දසයක් විතර සම්පූර්ණයි එක දවසක් ඇයි උඩු මහල ඉන්න වෙලාවේ ඇයට පල්ලහි ඇහෙනවා ලොකු කලබලයක් ඇ කවුඩුවක් විවෘත කරලා මාර්ගයේ දිහා බැලිවා ඒ වෙලාවෙ දැක්කා රාජපුරෂියෝ වෙනත් පුද්ගලයක් අත් දෙෙක පිටිපස්සට කරලා බැඳගැෙන වදමල් කරේ දාලා මේ නගරයේ හන්දි හන්දිවල ප්‍රදර්ශනය කර කර මේ පුද්ගලයක් මරණ්ඩ ගෙනියෙනවා. හොරෙක් හැබයි ඔහු දැක්ක ගමන් අර තරුණියයට හිතුනා අනේ මොහු මට සැමිය කරගණඩ ඇත්තන් කියලා එහම කල්පනා කරලා ඇදැන් තමන්ගේ යහනට වැටිලා කිසිීම කටයුත්තක් සඳහා නැගිටින් නැතුව නිදාගෙනඉවා. මේක දැකපු අම්මා ළඟට ඇවිල් අසනීපද කියල හවා ඇනවා නෑමට කිසි අසනීපයක් නෑ හේතු කාරණා විමසග නයනකොට ඇ කියනවා තැන් අර පුද්ගලයෙක් හොරෙක් හැටියට අරගෙන ගියා සමහර වෙලාවට මරන්ඩ බොහු ගෙනයන්නේ දන් ගෙියට ගෙනහිල මරණ්ඩ ඔහු මට ස්වාමියයා කරලා ගෙනත් දෙන්ට කියලා තිගම්ම කියනවා දුවී ස්වාමීක ඕනනම් අපිට ගැලපෙන පවුල්ලකින් ඔබට ගැලපෙන වයසිං සුදුසු කෙනෙක් ගෙනත් දෙන එක අපිට එක වැඩක් නෙමෙයි නමුත් මේ අපරාධකාරයෙක් මංකොල්ලකාරෙක් නමගිය හොරෙක් ඔබේ ජීවිතයටත් අනතුරක්තියෙයි පවුල් පෙළපතර තියන අවනම් වුව කොච්චරද එඳ ඔබට ස්වාමී හොයලා දෙනවයි කියනෙ එක අපිට බාධාවක් නෙමේ ත් හොරෙක් ගැල දෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක් ඉතින් එහෙම නෙමෙයි කොහොම කරුණු කීවත් ඇයට මේ අවබෝධ කරවන්න බෑ ඇයට ඔහුම තමයි අවශ්‍යය ඇත තමනුත් මැරෙන්ඩයි හදන්න අන්තිමිටතින් කරන්නම දෙයක් නැති තැන ඇගේ පියා සිටුවරයා අර රාජපුරුෂයන්ට අල්ලස් දීලා මරණඩ ගෙනියප පුද්ගලයා හොරරහසේ නිදහස් කර වගෙන අනේ වෙනත් කොහෙදයන අහිංසක මිනිහි එතැන්ටයොමු කරලා මරලදෙන්ම. හොරරහසේ ම අරපුද්ගලයා මාලිගාවට ගෙන්න ගත්තා. අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආභරණ මෙ සියල්ල මොහුට ගෙනත් දුන්නා. මාලිගාව අයගේ බෑනනුවන් වඩ සුදුසු මට්ටමට නාවලා පිරිසිදු කරලා මේ සියල්ලම කරල දැ දුවට සැමිය කරලා දුන්න. දවස් කීපයක් මෙ මාලිගාාවහෝ හිටියා. ඇැබැති ඔහුට කිසි සතුටක් නෑ. ගො ඔහුට සතුට තියෙන්නේ මොනවහරි හොරකං කරලා කැලෑ අස්සෙන් පඳුරු අස්සිංදුවල හොරාගත්තෙක කොහට හරි විකුණලා කඩපිළෙෙන් මොනොහරි අරගෙන අගුවකට වෙලා බුක්ති විඳලා. කොහේ ඇරි අස්සක නිදාගෙන ඉදලා එහෙම ජීවිතය තම ඔහුට සතුට තියෙන්නේ හුට ඉතිෙන්නේ මෙතන නිදහස්ස තියනවා කියලා එද ඔහු අකමැත්තෙන් තමයි ඉන්නේ ඉතික දවසක් කල්පනා කළ මේ කරදරකාරී ජීවිතය මොකක්ද දම් බලන්නවෙේ මාලිගාය මොන තරං සැපයිද කියලා නමු ඔහු ඉතනවා මොකක්ද මේ කරදරකාරී ජීවිතය මේකින් බේරිල්ල අ්ඩෝඕනකොහොමයි තැකෙතුකොට බලන්ඩුක මෙච්චර තැනකට ගනල්ල මෙච්චර සැපසම්පත්දීලා ඔහු කල්පනා කරන මෙතන අණ්ඩුවන කියලා ඔහුත් ඇඳට වැටිල නදී ට සේරා සිටුකුමාරියවිල්ල ළඟට ගිහිල්ල කතා කරලා හනො ඇයි අසනීපද නෑ කිසි අසනීපයක් නෑ එ අපේ අම්මා දොස්කීවද අපේ තාතා දොස්කීවද මගක් කරි හිතරි දිල්ලක් තියෙනවාද තියන ඕන දෙයක් මට කියන් මට නොකයා වෙන කාට කියන්න දුබ ඒ මොහුට පුද්දුම ආදරයක් තියෙන්නේ නිරන්තරයෙන් ඔහු සතුටු කරවන්න ඒ බොහෝම කැමැතියි ඒ නිසා සඳහන් කරනවා දවසකට කී පවතාවක් ඇ නාගන්නවා කී පොතාවක් නානවා ඇඳල ඉන්න ඇඳුම් දවසක් ඇතුළට කී පවතාවක් මාරු කරනවා ආභරණ කී පවතාවක් වෙනත් වෙනත් ආභරණ පලදිනවා න් ඕක මේකෙන් අරපුදගලය දැනගත්ත මෑට ඇත්ති තරං ආභරණ තියෙනවා මෑට ඇත්ති තරන් වටින වස්තර තියනවා ඔහුගේ කල්පනාව තියෙනෙ කොහොම හරි ඇගේ ආබරණ ටිකයි වස්ත්‍ර ටිකයි හොරාගන්ඩ. එනිසා තමයි මේ උපාය පාවිච්චි කරයි හොරාගන මෙතනින් යන්ට ඉති ඇ නොයෙක් තොරතුරු අහනකොට අයට කියනවා නෑ එකක්වත් නෙමෙයි මට දයන පශ්නේ. මං එදා දංගෙඩියට බෙල්ල කපන්න ගෙනියෙන වෙලාවී. අර හොරු හෙලන්න පරුවතයේ ඉන්න දේවතාවට භාරයක් වුණා. මගේ ජීවිතයේ බේරලා දෙන්න කියලා. ඉතින් එතකොට දේවතාව මගේ ජීවිතයේ බේරපු නිසා තමයි මමාද ඔබේ සැමිය වෙලා ඉන්නේ. ඒ විතනක් නෙමේ ඒ භාරයේ නිසා තමයි. ඔබ වගේ සුන්දර බිරිඳක් මට ලැබුණේ ඔහු එහෙම කියනවා.ත් මෙච්චි කාරණ වීට වඩා වෙනස් දෙයක් දුවට ඔහු අවශ්‍ය නිසා සිතුවරයා මුදල්ගවලතම බහු නිදහස් කරගත්ති ඔහු කියන්නේ දෙවියන් පිහිට වෙච්ච නිසයි ඔබමට ලැබුණි. ඉති ඒ නිසා ඒ භාරය ඔප්පු කරන්න යන්ඩෝනෑ ඒකට වතුර මුහුකරන් නැතුව උයපු කිරිපතක් එට ඒ පූජා කරන්ට අවශ්‍ය තවත් නොයෙක් දේවල් ඒ සියල්ලම අවශ්‍යයි කියලකීවා. ඇය සඳහන් කලා මේක මෙච්චර අඩන්්ඩ කාරණාවක් වෙයි. දෙ සියල්ල මම ලෑස්ති කරන්න ඔබ එහෙන බාරයඔප්පු කරන්න යන්ඩ ලෑස්තිවෙන්ිය. ඇ සියල්ලම කැවිලි පෙවිලි ආද ඔක් කොම ලෑස්ති කළ ඔහු අන්තිමට කියනවා මේ ගමන අන්ඩෝනි අපි දෙන්න විතරයි. වෙන කවුරුවත් එක්ක ගිහිල්ල බෑ එනිසා වෙන කවරුවත් ලේෂ්ිකරගණ්ඩිපාගමනට ඔබේ දාසීවත් එපා සියල්ල ලෑෂ්තිි කරගෙන වටිනා ඇඳුම් සහාබරණ පැළන ගණ්ඩකීව රථයක නැගල හොරු හෙලන ගල පාමුලට ගිහිල්ල රථය එතන නතර කරලා රතාචාරයෝ එතන තිල දන්න කදුට නැග. හොරු හිෙලන තැනටම ගියය කියන්නේ හොරු අල්ගත්තහම මේ ගලින් පල්ලෙ හැට තල්ලු කළ මරනවා එතන් තම හොරු හෙලන තැන කියන්නේ එතින්ටම ගියා ජීලත අර කාන්තාව කියනවා ස්වාමීනිි ඉති දැන්ම කිරිය හාර අරගෙන පූජ කරමු කියලා වරක් දෙවරක් තුන්වරක් කියව ඔහුනි ශබ්දයි නැවතැවතෑ මතක් කර න මේ මේ ධනී පූජ කරමු මේ හදාගනාපයක. ර පුදජලය කියනවා මට පූජ කරන්න ඕන දානයක් මෙහිෙනෑ මට ඕන නිදහස් වෙලා යන්ඩ එ නිදහස් වෙලා යන්න කලින් ඔොඹේ ඇඳුන්ිකයි ආබරන්ටිකයි මට ඕනේ බන්දන් ඔොඹ මරනවා ඇයි කියන හස්වා මී නිමුණෝ කියනවාද මගේ අඳුම් ආබරණ ගණඩ මෙතැන්ට එක් කියෙන්න්න නෑ. මාසන්තක යම් ඇඳුමක්ද යම් ආභරණයක් ද ම් මුදලක් ද රංගඩිදී මුතු මැණක්ත නොවද තියෙන්නේ. ඒ ඔක්කොම ඔබේ මිසක් වෙනකාගෙද. එදි ඒකට ම මරලා අයිතිකර ගැන්න ඕනෙ නෑන. කොහොමත් මම ඔබේ වෙනවත් එක්කම මාසන්තක සියල්ලමත් ඔබේ වෙලා ඉවරයි ස්වාමීනේ. ඇයි මොකරද මගේ ජීවිතය නැති කරන්නේ. ඔහු ගෙනව නෑ ඇහෙම බෑ ඇය සඳහන් කලා. තින් ගේ ඇඳු ආබරණ ගන්ඩ මවු මරන්්ඩුන්නේන මං මේ ටික ගලවලා ඔබතුමාට දෙන්නම්. මව මරන්න මකටද කියලා. ඔහු කියනවා නෑ ඔබ නොමරගියොත් ඔබාපහු බැහැල ගෙදරය නොවනි. ගෙදර ගිහිල්ල වෙච්චදේ කියහම බේතාතා මවාප හොවෙල මට කරදර කරයි. එඳ උඹ මරන්න මොඕන කියලා. ඒ කල්පනල දැ මුහගින් බේරෙන්ද බෑ. කල්පනා කරනවා මටත් නුවනක් තියෙනවනේ එහෙනම් මේක මගෙත් නුවන පාවිච්චි කරන්න හොඳම වෙලාව කියලා. ඇ කියනව ස්වාමීනී මට අනුකම්පා කරන්නට. මගෙත් එක්ක ජීවත්වෙච්ච කාලි ස්වාමියා හැටියට මගෙන් ඔබට වෙච්ච කිසියම් හෝ වරදක් තියෙන්න්න පුළුවන් වැැරදිකාරියයක් හැටියට තනයම ජීවත්තයෙන් ම කැමති නෑ දෙන කරුණා කරලා මට ඔබට වැඳල සමාව ග්ඩිට දෙන්න පුළු හඳ කියලා. හාකීවා කැමති විදිහකට සමාව ගණ්ඩ බඳන්න කීවා. ඇ පලවිනි පාර ඔහු ප්‍රදක්ෂිනා කරලා වැන්ද. දෙවැනි පාර ඔහු ප්‍රදක්ෂනා කරලා හතර පපොලකින් වැන්ද. තුන් එනි රවුම ප්‍රදක්ෂිනා කරගෙනන ගමන් පිටිපසෙන් ඔහු තල්ලු කරලා ඇරිය අර හොල හිරන ගලින් පල් ට. ගලි පෙරෙල්ලා මැරිලගිය. නමුත් දෙන් ඇයට ගෙදර යන්ඩ හිතක් නෑ. මේ ඇගේ වුවමනාවට කරගත්ත විවාහයන. පල්ල හැට බැහැල කොහෙටවත් යන්නඩ පුළහන්කමක් නෑ ගෙදරිින් ආපු රතාචාරයෝ පල්ල හැට වෙලා රතේ තියාගෙන ඉන්නවා. එහින්දා මේ පරුවතිය වෙනත් පැත්තකින් බැහැල කැලෑව දිගේම ඇවිදගෙන ගිය ඇයට යනකොට හම්බ වුණනා පරි බ්‍රාජිකාරාමයක් ඒ පරිබ්‍රාජිකාවොත් එක් ඇ එකතු වුණා පරිබ්‍රාජික ආගමයේ ඇය මහන වුණ ඇගේ නම කේසි නවත් ඇගේ කෙස් කෝම බොගුට්ටු වෙලා තිබන නිසා ඇඩ කුන්්ඩල කේසි කියලකිවා පස්සේ. ඒ පරි බ්‍රාජිකවෝගවන් අතර වෙලා. ඔවුන්ගේ ශාසනයට ඇතුල්වෙලා හොද ඔවංගාව තියෙන වාද දහසක් එක ඉගෙන ගණ්ඩෝන උංගයාගමි එක ඉග ගණ්ඩනං ඔවන්ගේයාගමේ මහන වෙන්්ඩෝනේ මහන වෙලා වාද දාහම ඉගෙන ගත්තා. හරි දක්සයි වාද දාහම බොහොම කෙටි කාලයකින් ඉගෙන ගත්තා ඇැබැදැන්තින්. ඇත් එක වාද කරන්න සමත් කෙනෙකුත් සාමාන්‍යලෝ ක නෙති තර. ඇදැන් පරිබ්‍රාජිකාවක්. මෙ පරිබ්‍රාජිකාව එක දවස තැන්තැන්ගොල සැරිසරන අතරි ඇගේ අතේ නිතරම තියෙනවා ජම්බුවත්තාක්. නිසා ජම්බුජීවිකාව ජම්බු පරිබ්‍රාජිකාව කියල තෑට කියනවා ඇත් එක වාද කරන්න මිනිස්සු නෑ දැන් පරදින ඔක්කොම ඇත්තක වාද කරලා. එඒ නිසා තමන්ට වාදයට කෙනෙක් හොයාගෙන හොයාගෙන යනොට එක ගමකට ඇතීරණය කළ ගමට ඇතුල්ලෙන්ට ගම් දොරකට වැළිගොඩක් එකතුරලා අර ජම්බූ අත්ත වැලිගොඩි ගෙහුවා මෙතන ගමී ළමයි සෙල්ලන් කරක හිටිය ඒ ළමයි හුඟක් බයම අත්ත ගලවන්නය කවරුවත් ගැලවෝොත් ඇත්තක වාද කරන්න ඕේ ආද කරනවා කියන්නට තමයි ගලවන්නේ සාරිපපුතයන් වහසෙත් මේ ගමට පිඩ පාත වැඩ ලයින්නේ ඉති පිඩසිගාගෙන ශරිපපුත්යෙන්න් වහස ගම් දොරින් එලියට එනකොට අර වැලිගොඩේ ගහල න අත්තා දැක්කා ළමයි සැල්ලන් කරනවා ළමයිගින් ඇහවා ළමයින්නේ මොකක්ද මේක මං යනකොට මේක තිබ්බෙත් නෑනේ ස්වාමිණ මේක ජම්බු ආජීවීකාවගේ යම් මොකක්ද මේක තේරුම ස්වාමීණි කවුරු හරි මේ අත්ත ගලවලා ගත්තොත් ඇත් එක වාද කරඩ ඕනේ ඇත්තක වාද කලා දිනපු කෙනෙක්න තාමනය ස්වාමීණි එම කියන ළමයි කීවා සරිපුතයෙන් වහන්ස කියනවා එනං අත්ත ගලවඩකු කිය ළමයි කියෙනවානේ බෑ ස්වාමීණි අපිට වැෑ ඇත් එක වාද කර්ඩ හතන් වහසේ කියනකමක් නෑ අත්ත ගලවන්ඩ. කෞද ගලවන්න කිව කිය ඇහෝොත් මං කියට. ඕගල අත්ත ගලවන්ඩ වාදකිරණ එක මංකරන්න කියල කීවා. ළමයි අත්ත ගැලවවා ටිකවෙලාවකින් ඇත්තවා එල දැන් හොයනවා කෞුදමගේ අත්ත ගැලෙවී. ඉඩුවස ළමගින් එහෝ ළමයිකිව අපිතමා ගැලවී හයන ලේස්සිති වට මාතක දැන් වාදවට උත්තර දද සදන්කලා නෑ. විි අනියම ැලවනෙ මේ සාරිපුතයන් වහසසි ගහක් මුල වැඩඉන්නවා පෙන්නලාකින අර අපිට අත්ත ගලවන්නකි උන්වහන්සේ. වාද කරන වන උන්වහසිත එක්ක කියලා. උන්වහන්සේ ගාවටි ගිය වාද කරඩ ලෑස්තිී සාරිපුතයෙන් වහස සඳහන් කළා එමනත්තාව ටික වෙලාවක් ඉදල ආරාමිට එඩ වාද කරන්නට මේ කතාව මුළු නගරේ පුරාව පෙතිල්ලල්ලිය ගර මිනිස්සුල්පන කළලා පණ්ඩිතයෝ ප්ඩිතවවාද වාද කරනවා යංවාදි බලන්ඩ කියල දාස් ගනං ග්‍රැස්ට්‍රේෙන්න ගත්තා. යම්ඹූ ආජීවිකාවත් ගිහිල්ල වාඩි වුුණ සාරිපෘත්‍යයන් වහන්සේත්තුඋන් වහසේගේ යාාසනී වාඩි වුණ දැන් ඇය මුලපුරුවවාදයට ඇය ඉගෙනගෙන තියෙන වාද දාහම සැරියුත් මහරහතන් වහසකින් ඇවුවා. ඇය අහන ප්‍රශ්න දාහටම සාරිපතයන් වහසසි. ඇක්කිලෙන්නේ නැතුව උත්තර දුන්නා ඇයට එතනින් එහාට අහඩ වාදන ඇදාහයි ඉගෙනගෙන තියෙන්නේ කවරුවත් මේ දාහට උත්තර දීගෙන නෑන ඇත්තක ඉදි අයටදැන් උත්තර නෑ ඇ හඬඩ දෙයක් නෑ සාරිපුතයෙන් වහසේ ඇගෙන් අහනවා නැගනිය ඔබ මගෙන් මෙච්චර පැනයෙන් ප්‍රමාණයක් ඇැහුවා මම එකක් ඔබෙන් අහන්ඩද ක හුවා හාකමක් නෑ අහඬ කලකීවා සාරිබුදධයන් වහන්සේ හනවා නැගනිය එකක් නං මොකක්ද කියලා ඇයට මොන අහිතන් නැද්ද කවද මේ ප්‍රශ්නය ඉස්සරල මැහුයි අහලති නොනේද බුදුරජාණන් වහසේ මේ කහන්න කාගෙන්ද හත් අවුරුදුයිස සාමනේරයෙන් වහස මොන සාමනේරද සෝපාකයන් වහන්සේ උන්වහසිකින් තමයි යහන්නේ එකක් නං මොකක්ද කියලා අහපු ගමන් උත්තර දෙනවා අප හුද පුළුහන්වෙයිද උත්තර දෙ නතිය හිතා ගණ්ඩුවවත්පට ආජීවි කාවටත් ඒක මතමාදෙන් වෙලාති නංගිය එකක් නම් මොකක්ද ඇබම් බලාගන ඇතරම මොකක් දෙකක් නම් ඒක නාමකින්? රජන් ස න ෝපාකයන් වහසකින් ඒ එක නාමකින් එකක් නම් මොකක්්ද සෝපාක අහලඉුරන් රඋත්තරේ දෙනවා සබ්බී සත්තා ආහරට්ටිතිකා. මේ ලෝකෙ ජීවත්්‍යන සියලුම සත්ත්‍යවයන්ට පැවැත්ම උද හාර වශ්‍යයයි ලෝක අංකේකා හාර. දේනාමකින් නාමංච රූපජය තීනි නාමකින් තිස්සෝවේදෙන චත්තාාරි නාමකින් චත්තාාරි අරිය සච්චානි. මේ විදිට හන ප්‍රශ්නයට සෝපකයන් ව හ උත්තර දෙෙන. නමුත් කොඩල කෙට ැරි වුණා එකක් නම් මොකදද කියලා හනකට එක දුුත්තරදෙන්ට. කියනවා ස්වාමීනී මේ කිනම් වාදයක්ද මේ කිනම් මන්ත්‍රයක්ද මට තේරුුණේ නෑ සාරිකුත්යන් වහ සඳහන් කරනවා නැගැනය බුද්ධ මන්තරයක් කියලා. අනේ ස්වාමීනී මටත් ඒ මන්ත්‍ර යුගන්නන්න්නට බැරිදි කියවා බුද්ධ මන්ත්‍රරයේ. පුළහන් හැබයි මහනවෙන්ඩෝනැකීවා උගන්නන්ටනම් මේ පරිබ්්‍රාජිකාව මෙහෙෙනවට ගිල්ල භික්‍ෂීන් වහන්සලගේෙන් අවසරගෙන මහනවුුණා. මහනවෙලා ධර්මේගෙන ගත්තා කොන්්ඩලකේසින අතර වුණේ රහත් වෙලා බුද්ධමන්තරී ප්‍රතිපාද. ආං ඒ කරුණා අරමුණු කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අර ගාථරත්නයන් දෙක දේශනා කළේ ොකද භික්‍ෂූන් වහසල කතා කලාා ස්වාමීනී මේවාගේ සුළු බනපද කීපයක් අහලා ඇයට පුළු හං වුනාද රහත්වෙන්ට. ඒවෙලාේ තමයි භාගිතුන් වහස දේශනා කළේ මහනිනි මගේ ධර්මය දීර්ඝ දේශනාවක් කියිය කෙටි දේශනාවක්ිය එහෙම කාරණාවක් නැහැ එ බණපදය ඇති පුද්ගලය වෙනස් කරන්නට. අගේ නිසා සඳහන් කළා යෝජයේ ගාතා සතන් භාසයේ අනත්ත පද සංහිතා ඒකං ගාථ පදංසෙයෝ යංසුත්වා උපසම්මති. අර්ථ රහිත ගාතා දහසක් අහනවට වඩා නැතන් ගාතා සියයක් අහනවට වඩා ා යෝජයේ ගාතා සතන් භාසේ එකන අර්ථ රහිත අනර්ථ පදයෙන් යුක්ත ගාථ සියයක් අහනවට වඩා අර්ථයෙන් යුක්ත එක පදයක් අහන එක වටිනවා. එද මොනවද මේ අර්ථ රහිත ගාතා මිනිස්සු නිකං තැන්තැන්වල එකතු වෙලා කතා කරන අල්ලාප සල්ලාප අපි ඒවට මොනවද කියන්නේ සම්පප්‍රලාප කියලා මටත් වැඩක් නැති ඔබටත් වැඩක් නැති ඔහේ කාලි කාදමමින් කියවන දේවල් එලවට වැඩකුත් නෑ මෙලවට වැඩකුත් නෑ ඒවට කියනවා සම්පප්‍රලාප කියලා ඉති කවදාවත් සම්ප්‍රලා පහලා කාටවත් පුළුහඳ සංසාරි කෙරවල කරන්න එතට අපිහන ගීත සමල්ලාර ජීවිතය න තරන් ගීතහන ඇති ලැබනද යහපතක් මොකදද වෙච්ච යහපත කියලා හිතන්නකො ගීතහල අයහපතක් වුණේ නැද්ද යහපතක් වෙලා නෑ හැවයි අයහපතක් වෙලා තියෙනවා මොකදද වෙචා අයහපත ගීත ඇහුව කියලා ජීතයක් අහනකොට රාගය ඇතිවෙනවා ගීතයක් අහනකොට දේශය ඇතියෙනවා. ගීතයක් අහනකොට මෝහය ඇතියෙනවා. රාග, දේශ, මෝහාදී අකුසල චෛතසකයන් හිත තුළ ලියලන්ඩ හේතුවෙන ඒ කාරණාව. ඒේකයිමංකි පාඩු ඇපිට කියලා. අනික හිතල බලන්න ජීවිතයේ කොච්චර කල් ඔබ ගීත අහලා තියෙනවද කියලා. නවට අ රුද්ාහයක් පහළවක් විස්සක් ගීතහල ඇති වෙච්චලාබයේ මොකද කියල හිතල බාන්ට නමුත්ඒ වගේද කෙනෙකුට හරියට ජීවිතයේ වෙනස් වෙන්ඩ බනපදයක් කියන්න ලැබුම එක බණ පදේ ඇති නොමිනිහා මිනිහා බවට පත් කරන්න එක බණපදය ඇති මහ පෞ්කාරයෙක් මැරිලා නිරේයට ඇන්ඩින්න කෙනෙක් සුගතියයටට පු කරන්ට. එක බණපදේ ඇති සංසාර්ගමන කෙරවල කරවන්ට. අඒකයි සඳහන් කළේ ඒ අංගාතා පදන් සෙියෝ යං සුත්වාූප සම්මති. අර්ථරහිත පද දහස කතා කරනවට වඩා අර්ථ රහිත එක පදය සත්වය නිමනව කියලා. එවන් පදයයි වටන්නේ දහම් පදයයි වටන්නේ. අගනි සහි සඳහන් කලේ මෙතන. ලෝබය අලෝභය මෛත්‍රය මනාසිහය එකඟ බව යනවේ දහම් පදාතුරෙහි එකම දහම් පදයක් වුවද ඉතාවතුන් අලෝබය මෛත්‍රිය සිහිය එකඟ බව මේ කියන දේවල්වල එක පදයක් ඇති කියනවා ජීවිතය වෙනස් කරන්න කද සිහිය කියල කියන්නේ අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා එල්ලඹ සිටිසිහය හැම මොහොතේම බලාගෙන ඉන්නේ මේ හිතටකු සල්ලෙනවද අකුසල් ක්‍රියාත්මක වෙනවද කොයි වගේද එල්ලඹ සිටිස්සිහි හරියට දොරටු පාලෙක්වාගේ. ඇයිහෙම කියන්නේ? මේ හිතට එන අරමුණු දිහා හොඳට බලාගෙන ඉන්නවා මේ ආවි රාගසිත මේ දැන් එන්නේ දේශසිත මේ ආවේ මෝහසිත මේ අයි ඇතුළි පැළවුුණොත් මටම පාඩු රාගසිත ඉවත් කරලා දේශසිත ඉවත් කරලා මෝහසිත ඉවත් කරලා හිත පිරිසිදු කරගන්නවා සෙහිය ප්‍රඥ්ඥාව සහිතව ඉන්න පුද්ගලය එහෙම අවබෝධයක් නැතිකෙනා දහවල් කාලි පාර යනකොට දැකපු රූපයක් ඒ සම්බන්ධයෙන් රාගයින් මත්වෙලා සමහරලට වූ වහ වහා බලාගෙනඉන්නේ අනෙක් සියලු කටයු පසෙ කලා අද බොහොම කල්තියන් ඇඳට වැටිල්ලා අර දැකපු රූපය ගැන කල්පනා කර කර මෙ රාගයෙන් තෙත්වෙලා නිදා ගණ්ඩයි යොහුගේ කල්පනාව. නින්ද යනකම්ම ඒ ගැන නොයක් සිහින මවනොවා ඒක ඇන්නේ නින්ද යනකම්ම අකුසල් ගොඩකින් ඔහු ඇහෙනෝ කියෙනකයි. ලාභයක්ද වෙලා තියෙන්නේෙ මහපුදුම පාඩුවක්නෙ වෙලා තියෙන් අකුසල් ගොඩක් පිරිලනි නමුත් බුදුගුණයක් කිය කිය නිදාගත්තනම් මොන තරන්නං සනීපද. කායික මානසික සුවයට කොච්චර වටිනවද. එහෙම සුවයක් දැනෙනවා වගේම බුදුගුණයක් සජ්්‍යහයිනා කර කර ඉන්න එක මොන තරන් සසරට මහත් කුසල් සමුදායක් එකතු කරනවද. අන්ගේ නිසා අර්ථ රහිත පද සියයකට වඩා අර්ථයෙන් යුක්ත එක පදේ වටිනවා. භාගිතුන් වහසේ දේශනා කරනව මහණෙන සාරිපුත්තයන්ගේ කව්චනය? කු්ඩලකේ රහතන් වහසනමක් බවට පත් කරන්න හේතුනා කියලා මොකද වචනය එකක් නං මොකදද. ඒ වචනයේ නිසා තමයි කුණ්ඩලකේ සිරහතන් වහස කෙනෙක්ුද. ඒකයි සඳහන්කලේ අර්ථ සහිතයක පදය වටි නව මෙන්න මේ තරමට කියලා. දෙවැනි ගාථාවෙන් සඳහන්කළේ යෝ සහස්සං සහස්සේනය සංගාමී මානුසේ ජිනේ ඒකං්ච ජෙයිය මත්තානං සවිී සංගාම යුදතමු මකද මේ සඳහන් කරන්න. යෝ සහස්සන් සහස්සේනේ සංගාමී මානුසේජිනී යමි. මේ සංග්‍රාමයේ එ යුද්ධ භූමිය යුද්ධයට ඇවිල්ල ඉන්න හතුරු පිරිස දහස් ගානක් මරන්න පුළුවන් වඔහුට බල සම්පන්න යෝධී. ච්චර රණවද කියලා මන් වත් දන්නේ. දෙනිසා දහස් ගනන් මරලා ඔහු වීරෙක් වෙන්න ඇද්ද සියලුම සතුරන් ගාතනය කරලා තමන් බේරිලා රටත් බේරලා ඔහු හැබැවිම්ම වීරේක් නමුත් මේ ගාථාවය සඳහන් කරන්නේ එහිම නෙමේ. ඔහු සතුරන් සිය ගණනක් මරලා වීරෙක් බෞට පත් වනත් ඔහු බාහිර වීරයෙක් විතරයි. ඔහුට පරාදයි හතුරන් සිය දස් ගානක් ඔහු කාටද පරාද ඔහුට සතුරන් සියගානක් පරාදයි නැදර මොහු කාටද පරාද අපි සාමාන්‍ය ජීවිතයේ නොෙක් වීරයෝ ගැන හන් නැද්ද ඕන තරන් වීරයෝ ගෙන අපියහලතියෙනවා හැබැ ඒගොල්ල හැබෑම වීරයවෝද මං කියන්නේ මේ විශ්ව ධහතුයේ පහළ වෙච්චය අති ්‍රේෂ්ට උත්තම මානුසික රතනය ඒ මානුසික රතනයට තමයි කියන්නේ සම්මා සම්බුද්ධ කියලා මිනිසුන් අතර පහළ වෙච්චේ මිනිසාගේ අග්‍රඵලය සම්මා සම්බුද්ධත්තේ නමුත් මිනිසුන් අතර එවන් උතුම් බුදුවරු පහළ වෙන්නේ අතිශයිම්ම කලාතුරකින්. එහෙම නං සතුරන් දහසක් මරලා වීරෙක් බවට පත්තෙච්චේ. යම් වීරයෙක් වෙද්ද. ඔහු තාම පරාදයි කාටද තමන්ට පරාදයි. බාහිර හතුරෝ දාස්ගානක් මරපු ඔහු තාම ඔහුට පරාදයිනෙ තමන් තමන් තුළ පරාදයි. නමුත් තමන් තමන් තුළින්ම දිනුවනං අන්න ඔහු තමයි මේ ලෝකෙ හැබෑම වීරය. බාහිර හතුරු දිනපු කෙන දෙෙමෙයි වීරයා. අභ්‍යන්තර සතුරජයගත්ත කෙනා සතුරන් දහස් ගානක් මරල දිනපුයි ඒඇයට තාම බැරිවුුණානේ ප්‍රාණ ගහතය නතර කරට අදත්තාදාානය නතර කරට කාම මිත්‍යාචාරය නතර කරන්ට අනුන් රවට්ටන බොරු කියන එක නවත්තන්ට රාරැක්කු බොනක නවත්තන්ඩ ඒ යට පුළහන් වෙලාද ඒ කියන්නේ ඔවුන් තාම පරාදයි නේද ට පරාද තමන් තුල්ල තමන්ට පරාදයි. එවන් අයටද මේ ලෝකෙ වීරයෝ කියලා අපි කියන්නේ. ඒගොල්ලොත් එක් තරා වීර පිරිසක් තමයි නමුතිති වැඩක් නෑ වීරේක් න කාටවත් පරාද නැති කෙනෙක් ව්ඩෝනෑ. අන්න ඒකයි මම සඳහන් කළේ මේ විශ්වදහතුයේ පහළ වෙච්ච සුයි ශේෂීීමම වීරපුදගල තමයි ලොවතුරා බුදුරාණන් වන්සේ. චොච්චර දේවල් අත්හැරියද වීරයෙක් වෙන්ඩ. මේ විශ්වදහත්තුයේ එදා මෙදාාතුර පහළ වෙන ශ්‍රේෂ්ඨතම බිරිඳ අත්හැරිය. යසෝදරා දේවින් වහන්ස වගේ බිරිඳ. මහාමායා දේවිය විතරයි ඊට උඩින් ඉන්නේ. මහාමායා දේවින් වහස අරුුණ හම යසෝදරාව රූපයෙන්ඉක්ම අට සමත් කිසිම කෙනෙක් නෑ. ඒ තරන් සුන්දර බිරිඳ. තමන් නිසාම ඉපදිච්ච තමන්ගෙම පුතා ඉපදුන දවසෙම අත්හැරිය දවස් හතකින් ලැබෙන්ඩ තිබිච්ච චක්‍රවර්ති රාජ්‍යත්හැරිය එ සියල්ල ම අත්හැරලා මෙ යන්නේ කවුරු දිනන්ඩද මේ යන්නෙත් තමන් දිනන්ඩ තමන් දිනන්ඩ ගිය ගමනි මොන තරන්නන් දුක් පින්දද එවිද පුදුකත්සීමාවක් නෑණී අවුරුද්ද. ආහාර පාන වර්ජනය කරල කරපු කැපකිරීම සාමානනිිපපුෘතර්්ජනයකුට කරන්න බැරි කැපකිරීමක් නේ සුදුු පටු කැපකිරීමක්ද. බඩ අතගානකොට කොන්දා හුවනවා. කොන්ද අතගානකොට බඩපොත් අහුවෙනවා. අතපයි පිරිමදිනකොට ලෝම ගස් පෝෂණය නැතුව මැරිලා ගැලවිලා හුළඟ යනවා. හිස අතගානකොට කේසියෝ ගැල විලා හුළගේ යනවා. මහ පුද්දුම දෂ්කර ක්‍රියාවක් කළේ මකක් කරන්නද තමන් දිනලා අනික් අය දිනවන්ඩ තමන් දින නිිනිසා උන්හසේක මනාවම දිනවා කෙළෙ සතුරා එක් තිබුණ යුද්ධය මනාවම දිනවා අන්න ලෝකී එදා මෙෙදාතුළ පහරවෙච්ච අති ශ්‍රේෂ්ඨතම වීරය කෙලෙ සතුරංගෙන් මිදිලා සතම් මිදිලා සතරාපායට පිටු පාලයෙන්නේ. ඊළඟට භාගිතුන් වහසගේ ශ්‍රාවක සංඝයා ක්‍රමාණුකූලව කෙලෙස් නැති කරලා මහරහතන් වහන්සේලා බවට පත්වෙලා. කෙලෙස් සතුරගෙන් විදුනා. එවිතරක්ද සම්මා සම්බුද්ධ ශාසනී සිව්ුවනක් පිරිසක් ඉන්නවා. කවුදේ පිරිස භික්ෂු භික්ෂණී. භික්‍ෂූන් වහන්සලට ආරක්‍ෂා කරන්න තින සීලේ වෙනයි ගිහි සාමාජික දායක කාරකාදීන්ට ඇස් ආරක්‍ෂා කරන්න තින සීලය වෙනයි. අන්න ඒ සීල මට්ටන් මලට හනුව. යටත් පිරිසින් ඔබට පුළුහන්නම්. මනාව පන්සිල් මත පිහිටන්. ජීවිත කාලේ දිගටම පන්සිල් රකිින්ට ඔබට පුළුවන්නම් ඔබත් මේ වීරයන්ගේ ලයිස්තු ඉන්නවා පන්සිල්තික රකිඩ පුළුවහන්න ඔබත් විරුවක් පන්සිල් ආරක්ෂා කිරීම තුළ කෙලෙස් කොයි තරන් ප්‍රමාණයක් අපේ අයින් වෙනවද විශාල කෙලෙස් ප්‍රමාණයක් පන්සල් රකිගගේ ඇත තියන ත් අපිට තාම පන්සිල් ටකින්ඩ බෑ කියල කියන්නේ අපි අපි තුළම පරාදැයි වෙන කවුරු පරාධ කළත් වැඩක් නෑ මගේ හිතේ ඉන්න කෙලෙස් සතුරා පරාජය කරගණඩ බැරිනං අන් ඒකයි භාගිතු නහසරි මිදේශනා කළේ නියම සංග්‍රාමයේ දිනන කෙනා තමයි සතරාපාහය දිනපු කෙනා. සංග්‍රාම ජිත් සඳහන්කරන්නවා ඔවුන් අතුරෙහි ප්‍රධහන වූයේ සංග්‍රාම යුත්තමය මකදද මේ කියන්නේ යමෙක් දසලක්ෂයක් පමණ වූත් සතුරන් හා යුද වැද තමන්ගේ හයිය බල ඇති නිසා උන් හැම පරාජී කරවලා තමා ජයගනීද එහෙත් ඒක උතුම් ජයක් නං නොවේ යමෙක් කමටහන් වඩා කෙලෙස් සතුරන් නසා ජයගන්නේද ඒ යය උතුම්ම උතුම් මෙතෙමේම සටම් බිම ජයගන්නෙකු වහා හැමමාති ශ්‍රේෂ්ටයි තමන්ම සටම් බිම ජයගත්ත නං එක වඩා ශ්‍රේෂ්ටයි කියල කියන්නේ. කෞද සටම් බිම ජයගණඩ නැති කරන්්ඩෝනි කෙලෙස් සතුරා. එන අපිගාව දැඩිසේ කෙලෙස් ක්‍රියාත්මක වෙනහින්ද තමයි අපි තාම කෙලෙස් වලට යටත් නිසා තමයි පන්සිල් උල්ලගනය කරන්න වෙන්නේ කෙලෙසයක් මේ එක කරන්න. එතුකට තේරෙන්ඩෝ නෑ මම තාම ඉන්න බොහොම වහල් මට්ටමක. උසස් මට්ටමක නෑමේලෝකි. උසස් මට්ටමක ඉන්න කෙනා කෙලෙස් සතුරාපරාජය කරලා මනාවසිල් රැකගෙන සතුටින් සූදානන් වෙලා බලාගෙන ඉන්නවා සංසාරෙන් එතර වෙන දවසේනක. ඔබත් උත්සහ කරන්නට. අර්ථ රහිත දේවල් කතාකර කර ඉන්නවට වඩා අර්ථ රහිත දේවල් අහා හා කාලේ නාස්ති කරනවට වඩා අර්ථ රහිත දේවල් දිහා බලාගෙන පෑගනම් නාස්ති කරනවට වඩා අර්ථයෙන් යුක්ත එක බනපදයක් මනාව තේරුම් අරගෙන ශ්‍රවණය කරන්න. එහි ලාභය මෙච්චරයි මෙ පමණයින්නිමක් නැති තර. ඒ නිසා භාගිතුන් වොහසගේම මේ අවවාදය පිළි අරගෙන කටයුතු කරලා ලැබච්ච අවස්ථාවං උපරිම ප්‍රයෝජනයක් අරගෙන සතරාපාහිට පිටුපාල සුගතියෙන් සුගතියට ගමන් කරලා අමා මහන් නිවනිින් සැනසෙන්ඩ මේ සද්ධර්ම දානානි සන්සේ අපි සියලු දෙනාටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරමින්. පින්නතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ පිටකෝට්ටේ පදිංචි ස්වර්නාාද ආබර මාතාව ඇතුළු දරු පිරිස විසින්. උතුම් ප්‍රාර්ථනාව හැටියරි සිහිපත් කරමින් පුුණ්්‍යානු මෝදනා කරනවා. සියලූම මහා සංගරත්නයට සහ සම්ය දෘෂ්ඨික දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දේශකයණන් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් වේවා. ගුණලියෙන්ද ආබරු පියාණන්ට සොමීද සිල්වා මෑණියන්ට සහ පත්මාද ආබරු නැගනයට මේ පින් අනුමෝදංකරන අතර කොරෝණ වෛරසයෙන්මියගිය මාලී විජේදූරු කලන මිතුරයට සසරේ මියගිය සියලුම අනෙකුත් ඥාතීහිත මිත්‍රාදීන්ට මෙ උතුම් කුසල කරමය අනුමෝදන් වේවා ඒට අමතරව ප්‍රාර්ථනා කරනවා හැකික්මං භවයකදී කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහේනය කිරීමටද. සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා අපගේ මවබිමට ගුණධර්මපිරි නායකං පහලවීම සඳහාත් තුනුරුවන්ගේ ආශිරවාදයත් මේ කුසල කරමයත් හේතුවේවා ඒවගේම පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්තර යාශරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා. රටත් ජාතියත් සම්මා සම්බුධ ශාසනය සුරක්ෂිත කරන්න පුළුහන් සම්මාදිිට්ටික පාලකින් සම්මාදිිට්ටික නායකයින් මේ රට වහ වහා පහළ වේවා මෙ රට සුරක්ෂිත භූමියයක් බෝඩ් පත් කරගන්ඩ ආරයන් වහන්සලා ගැනුකම්පාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අබ්‍රු මෑණියන් නඇතුළු දරු පිරිස මේ පින්ක මේ දායකත්වය දැරු ලබනවා. ඒ පින්නතුන් සියලු දෙනාටම උතුම් සද්ධර්මදානානි සන්සේ නො අඩුව ලැබේවා ප්‍රාර්ථනය බෝධීෙන් සැපසහිත ප්‍රතිපදවින් ඉතාම ඉක්මං භවයකම ඒ අයට අමා මහන් දිවනින් සැෙනසෙන්ඩ මෙ කුසල ශක්තිය හේතු වාසනාවීවා කළ ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුළෝ කසාසනං දේවෝ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම් පත්ති හේතුච්චේ. पीत भवतु लोको चे राजा भवतु दम्मिकु